අයිබුවන් ඔබ එක්වන්නේ සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමකින් ලැබවූ 2021 නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි නිරෝගිමත් සුබ නව වසරක් වේවායි ස්වාධින රූපවාහිනී ප්‍රොත්‍යංශය ප්‍රාර්ථනා කරනවා නජිත් නිශාන්ති අභිමානවත් වසර 41ක ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ තුල ස්වාධින රූපවාහිනිය නිබඳවම සත්‍ය තොරතුරු නිවැරදිව ප්‍රථමින් සමබරව ඔබට කියන්නට කටයුතු කළා 2021 වසර වෙනුවෙන් අලුතෙන්ම ඉදිවුණු ස්වාධින රූපවාහිනී ප්‍රවෘත්ති මැදිරියේ සිට මේ මෙහෙයුම වඩාත් සන්නද්ධව ඔබ වෙත ගෙනෙන්නයි අපේ මේ සූදානම දැන් අප සූදානම් අද දවසේ ප්‍රධාන පුවත් සිරස්තල ඔබ වෙත ගෙනෙන්නට ගෙවුණු 20ටත් වඩා ලැබපු 21 දී තවත් ශක්තිමත්ව ජනතා පැතුම් ඉටු කරන්න ජනපති තිර අදිටනක උරුමේ සන්නාමයේ යථාර්ථයක් කරන ප්‍රතිඥාවත් එක්කම රූපවාහිනී මහගෙදරත් අලුත් වෙයි කල්මුණේ දරුණු වෙයි ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා වෙයි මරණ ලැයිස්තුව 200 පණේ ඊයේ රෝගී පොකුරට 597ක් එක් වෙද්දී 826ක් අද සුවය ලබයි ෆයිසර් ලෝකයටම බෙදන්න ලෝක සෞඛ්‍ය අනුමැතිය ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට තැබූ පියවර නව වසරේදී තවත් ශක්තිමත් කිරීමට රජයේ සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කරනවා 2021 වසරේ උදාව වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා අභියෝග නිවැරදිව හඳුනා ගනිමින් ජීවිත සකසා ගැනීමටත් අදිෂ්ඨානෙන් යුතුව පෙරට යාමටත් නව වසරේ උදාව දිරිගන්වනවා. එබැවින් 2021 වසර අප පිළිගන්නේ සුබවාදී ආකල්පයෙන් අදිෂ්ඨානෙන් හා කැපවීමෙන් යුතුව බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කරන්නේ. සෞභාග්‍යයේ දැක්මේ ඇතුළත් ඉලක්කගත සංවර්ධන සැලසුම් යථාර්ථයක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යයයි. මේ සඳහා සියලු රාජ්‍ය සේවකයන් හා පෞද්ගලික ආයතන එක්ව කටයුතු කිරීම වැදගත් බව ජනාධිපතිතුමා නව අවුරුදු සුබපැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙනවා. නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වසර පහක කාලයක් ඇනහිට තිබූ රටේ මානව හා භෞතික සංවර්ධනය යළි ඇති කිරීමට වත්මන් රජයට හැකිවීම සතුටට කරුණක් බව ප්‍රකාශ කරනවා. සියලු රටවල් කොරෝනා අභියෝගයට මුහුණ දෙමින් සිටිනවා. මෙම තත්ත්වය කළමනාකරණය කරමින් ජනතාව මත බර පැටවෙන්නේ නැති අයුරින් උපරිමයෙන් කටයුතු කිරීමට රජයට හැකි වී තිබෙනවා. මේ වසරේදීද සියලු දෙනා එක්ව කොරෝනා අභියෝගයේ ජයගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. ලැබුවා වූ නව වසර අදිෂ්ඨානය මානව දයාව කැපවීම සහ උදාර අපේක්ෂාවන් පෙරදරිව ජයගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ කොරෝනා වේසණයෙන් ජය ගැනීමට නම් සියලු ભેද පසෙක දමා එක්ව ක්‍රියා කළ යුතු බවයි. 2021 වසර සෑම අතින්ම රට ජයග්‍රහණය කරා ඔසවා තැබීමට හැකිවනු ඇති බව සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතා සඳහන් කරනවා. ප්‍රෞඩ් ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක් ලෙස අභියෝග ජය ගනිමින් ඉදිරියට ගමන් කළ හැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. මෙතර නව වසරේ රාජකාරී අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්යාලයේදී මැති ඇමතිවරුන් හා කාර්ය මණ්ඩලයේද හමු වුණා. අභිෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට සුබවාදී ආකල්පෙන් අදිෂ්ඨානෙන් සහ කැපවීමෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. උදව් නව වසරට මැති ඇමතිවරුන්ට හා කාර්ය මණ්ඩලයට සුබපැතුම් එක්කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔවුන් සමග සුහද කතාබහකද නිරත වුණා. නව වසරේ ආරම්භයේ සනිටුහන් කරමින් ජනාධිපති කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මත පදනම්ව කාර්යක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවයකට සමස්ත රාජ්‍ය සේවක ප්‍රජාව කැපවිය යුතු බව ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළා. සෑම රජයකටම මිනිසු වෛර කරන්නේ මේ ආයතන වලට මිනිසු ගරු කරන්නේ නැත්තේ මහ ජනතාවට සේවය කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ සිට කාර්යාල කාර්ය සේවක දක්වා ඉන්න අතිමහත්
රාජ්‍ය සේවය ඒ කාර්ය මැනවින් නිටු නොකරන නිසයි. රටට ලැබී තිබෙන නායකත්වය ඉතාම වැදගත්. අතිගරු ජනාධිපතිතුමත් රාජ්‍ය සේවකේ. එතුමා එක කියන්නේ ආඩම්බරේ. ඒ නිසා ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවකයන්ගේ හඬ එතුමා බවට පත්වීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ හඬ මේ රටේ සෞභාග්‍යයේ දැක්ම බවට පත් කරන්න අපිට හැකියාව ලැබුණොත් රාජ්‍ය සේවකයන් සියලු දෙනාටම එතුමා ලැබූ ඒ වරප්‍රසාදයේ ප්‍රතිඵල භුක්ති විඳින්න ලැබේ. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නිශාන්ති මේ අතර යහපත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැපවන බවට රාජ්‍ය සේවකයන් නව වසරේ ප්‍රතිඥා ලබා දුන්නා. ඒ සෑම රාජ්‍ය ආයතනයකදීම රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම වෙනුවෙන් සංවිධානය කර තිබූ චාම් උත්සවවලට එක් වෙමින් සාදින රූපහණී මාධ්‍ය ජාලයේදීද ඒ සිදු කෙරුණේ සාර්ථක ඉදිරි ගමනකට මුලපුරමින් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය නව වසරේ කටයුතු ආරම්භ කළේ ආගමික වතාවත්වලට මුල් තැන ලබා දෙමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එම කටයුතු සංවිධානය කර තිබුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ පැවති එම උත්සවයේදී රට දය වෙනුවෙන් දිවිපුදු රණවිරුවන් මෙන්ම කාර්යමණ්ඩලයේ මියගිය සමාජිකයන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පැවැත්තුණා. රාජකාරිය ආරම්භ පළමු වෙන දිනේක රාජ දින රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සමස්ත කාර්යමණ්ඩලය එක්වේ සාර්ථක ඉදිරි ගමනකට මුලපුරමින් ආයතනයට එනකොට හැමතිස්සෙම හිතාගන්න මම දුරින් ඉන්නවා කියලා. බතරමුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.එම්. චාමින්ද සංජීව මහතා මෙහිදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ කාර්යමණ්ඩලය දැනුවත් කළා. හෙළ සිරිතට මුල් තැන දෙමින් සැකසුණු සංග්‍රහ මේසය විවෘත කෙරුණේ ඉන් අනතුරුවයි. සෑම සිකුරාදා දිනකම රාජ්‍ය ආයතනවල සේවක සේවිකාවන් බතෙක් ඇඳුමින් සැරසී රාජකාරියට පැමිණීම දිරිගැන්වීම වෙනුවෙන් රාජ්‍ය මාත්‍ය දයස්සිරි ජයසේකර මහතාද ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සමග එක්ුණා. 2021 වර්ෂයේ ආරම්භ වෙන්නේ දේශීයත්වය ජාතිකත්වය සහ අපේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ඉස්සරහට ගෙන යන වර්ෂයක් විදිහට කියලා මම දකින්නේ. මොකද හේතුව අද මේ කොවිඩ් වසංගතයත් එක්ක අපිට විශාල අර්බුද ගණනාවක් රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ඇතිලා තිබෙන තත්ත්වයක්. හැම රටක්ම බලනවා තමන්ගේ රට තුලම නිෂ්පාදන කටයුතු ටික ආරම්භ කරන්න. ඉතින් මම හිතන්නේ ඒකට හොඳ අදහසක් තමයි මේ අද ඉදිරිපත් කරේ විශේෂයෙන්ම අද සිකුරාදා දවසක්. ශ්‍රී ලංකාවෙන් මම ඉල්ලා සිටිනවා සෑම සිකුරාදාවකම රාජ්‍ය සේවකයන් බතෙක් හෝ අත්‍යන්ත පේශ කර්මවලින් හදාගත් ඇඳුමකින් සැරසෙන්න පුළුවන් නම් මම හිතන්නේ දේශීය අතර ජාතික අතර කරන ලොකු කැපවීමක් විදිහට අපි දකින්නේ. ඉතින් මම ආදරෙන් සියලු දෙනාගෙන් මිල්ලනවා ඒ ක්‍රියාදාමයට යන්න කියලා. ඒක තමයි අපි හිතන දේශීය අතේ දේශීය ආර්ථිකයේ ගොඩනැගීමේ මූලික ක්‍රියාදාමය කියලා අපි දකින්නේ. සුවදීන් රූපහානි මාධ්‍ය ජාලයේ විදිහට ITN ලක්කඬ වසන්තම් TV වසන්තම් FM ITN Digital කියන මේ සියලුම සහෝදර මාධ්‍ය ජාල සියල්ලම එක්කව වෙලා අද සිට අපේ වැඩසටහන් දියත් කරන්නේ ජාතික උරුමයන් සුරකින නාලිකා සන්නාමේ විදිහට. අපේ පැහැදිලි අරමුණක් තියෙනවා, පැහැදිලි දැක්මක් තියෙනවා. ඉතින් අපි නිසා ඒ දැක්ම තුළ මේ කරුණු සාක්ෂාත් කරනවා. අපි ඇත්තටම යහපත් මාධ්‍ය සංස්කෘතියක් අපි හඳුනන දේ තියෙනවා. ඒක තවදුරටත් මේ වසර තුර අපි තීව්‍ර කරනවා. ඒ නිසා ලංකාවේ විශිෂ්ට සම්භාව්‍ය ගෞරවනීය තිල් නාට්‍ය විකාශනය වෙන්නේ මේ මාධ්‍ය ජාලය හරහා. ඒකෙන් අපි අදහස් කරන්නේ සම්භාව්‍ය නාට්‍ය පමණයි කියලා, සරල සංකීර්ණ විවිධ විචිත්‍ර වැඩසටහන් විකාශය වෙනයි වගේම අපි ප්‍රවෘත්ති ගත්තත් අද අපි තාම සමබර තත්ත්වයක ඉඳන් තමයි මේ ප්‍රවෘත්ති විකාශය කරන්නේ. අපි අර එක්තරා කාලයක මේක දේශපාලන හොරණාවක් වෙලා තිබුණත් ගරු එමෙතුම්නි අද අපි මේ ප්‍රවෘත්ති සහ අපි කාලික කාලීන සිදුවීම් වැඩසටහන සියල්ලම අපි අද මුදා හරින්නේ ඉතාම සමබර තැනක. අතිගරු ජනාධිපතිතුමන්, අතිගරු අග්‍රාමාත්‍යතුමන්, විෂයභාර ඇමතිතුමන් සහ අනිකුත් සියලුම අමාත්‍ය මණ්ඩලයටත්, ඒ වගේම රජයටත්, මම හිතන සමස්ත රට ලෝකයටත්, විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සියලුම අනුග්‍රාහක බෞද්ධ සියලු දෙනාටත්, ඒ වගේම සම්පත්දායකින්ටත්, ඒ වගේම අපේ ආදරණීය ගෞරවනීය මේ සියලුම සේවක සේවිකාවන් සියලු දෙනාටත් සුබ ප්‍රාර්ථනා කරනවා. සතුට සාමය සමෘද්ධිය සපිරි නිරෝගිමත් සුබ නවවසරක් වේවා කියලා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංක,
විදායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ යන මහතුරුන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේද එක්ව සිටියා. කොරෝනා පැතිරියම හේතුවෙන් කල්පුණේ ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා කර තිබෙනවා. මේ අතර මඩකලපුව නගරයේදීත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ රැසක් සිදු කළා. අද දහවල් සිට කාත්තන්කුඩි පොලිස් වසම හුදකලා කෙරුණා. එමෙන්ම කල්මුණේ 1, කල්මුණේ 1C, කල්මුණේ 1E, කල්මුණේ 2, කල්මුණේ 2A, කල්මුණේ 2B, කල්මුණේ 3, කල්මුණේ 3A, කල්මුණේ කුඩි 1, කල්මුණේ කුඩි 2 හා කල්මුණේ කුඩි 3 යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කෙරුණා. මේ අතර මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය මගින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 1200ක් සිදු කළ බව මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ කරුණාහරන් මහතා ප්‍රකාශ කළා. නගරේ කඩසාපු රැසක් මේ වන විට වසා දමා තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසයට ගොදුරුපු තවත් 320 දෙනෙකු අද හමුපුණා. ඊයේ දිනේද කොරෝනා ආසාදිතයන් 597 දෙනෙකු වාර්තා වී තිබුණා. ඒ වගේම කොරෝනාවට ගොදුරු වෙලා හිටපු තවත් 5 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තා. පසුගිය වර්ෂය මුළු ලෝකයේම කොරෝනා වෛරසය නිසා බීතියට පත් වෙලා ගත කරපු වර්ෂයක්. ලක්ෂ සංඛ්‍යාත පිරිසකට කොරෝනා වෛරසය නිසා ජීවිතෙන් වන්දිකවන්නත් සිද්ධ වුණා. මෙවන් වටපිටාවක් තුළ මේ වෛරසයෙන් බේරෙන්න එන්නත් නිෂ්පාදනය කරන්නත් රටවල්වල මිනිසුන් උත්සාහ කළා. නමුත් තවමත් නිසිවිසඳුමක් මේ වෛරසයට ලැබුණේ නැහැ. කොහොමවත් ඊයේ දිනේ වර්ෂයේ අවසන් දිනේ වන 31 වෙනිදා දෙසැම්බර් 31 වෙනිදා අපේ රටිනුත් කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 597 දෙනෙක් හඳුනාගත්තා. එවගේම වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණු ආසාදිතයන් සංඛ්‍යාව 256ක්. එවගේම මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයන් 63 දෙනෙක් වගේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 62 දෙනෙක් ඊයේ දිනේදී වාර්තා වුණා. අපි සෝදානම් අද දිනේදීත් COVID-19 වෛරසයේ නවතම තොරතුරු මෙලෙස ඔබ වෙත ගෙනින්නට. කොරෝනා මර්ධන කටයුතු සම්බන්ධීකරණයට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 25 දෙනෙකු පත් කර තිබෙනවා. පරිපාලන දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි පත් කර ඇති නිලධාරීන් කොවිඩ් තත්ත්වෙන් සාමාන්‍ය කටයුතු වලට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ඍජුවම සම්බන්ධ වන අතර රෝග ව්‍යාප්තිය පාලනය නිරෝධායනය ඇතුළු කාර්යයන් රැසකට තම දායකත්වයේ ලබා දෙනු ඇති. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 43619ක්. ඉන් 7260 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 36155ක්. එම පිරිසට අද දිනේ පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය 826 දෙනා ද ඇතුළත් වෙනවා. මේ අතර මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 200 සීමාව ඉක්මවා ගියා. ඒ ඊයේ දිනේ තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමගයි. මේ අතර ඊයේ දිනේදී මෙරට තුල PCR පරීක්ෂණ 12592ක් සිදු කළ බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. බස්නාහිර පළාතෙන් පිටවීමට අදාළව සිදු කරනු ලබන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ඊයේ දිනේදී 1003ක් පමණ සිදු කර තිබෙනවා. පුද්ගලයන් 7 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. පසුගිය 18 වෙනිදා සිට කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 12929ක් වෙනවා. එමගින් හඳුනාගෙන ඇති මුළු කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 97ක් පමණ වෙනවා. මෙම කොවිඩ් ආසාදිත 97 දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත් සමීප ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙතත් යොමු කර තිබෙනවා. ඊයේ දිනේදී කාතම්කුඩි ප්‍රදේශයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 600ක් පමණ සිදු කර තිබෙනවා. 24 දෙනෙක් කොවිඩ් රෝගීන් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ ආකාරයට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමට නියමිතව තිබෙනවා. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභාවේ අපි කේන්ද්‍රයක් අපි දැක්කනේ. ඒ තත්ත්වය දවසින් දවස වෙනස් වෙනවා. පෙරේද වෙනකොට ගම්පහින් තමයි වැඩිම වාර්තා වුනේ. එක දවසක් කළුතරින් තමයි වැඩිම වාර්තා වුනේ.
කොළඹ නගර සභා සීමාව කියලා අපි හඳුනගත්තේ අපි කේන්ද්‍රය විචල්්‍ය වීම අපි දකිනවා දෙවෙනි තුන්වෙනි තැනට මහනුවර දිස්ත්‍රික්ක යන අවස්ථාවක් තියෙනවානේ මේ තියෙන තත්ත්වය යම් අවදානම් තත්ත්වයක තමයි තියෙන්නේ විශේෂයෙන් මේ වෙනකොට නැගෙනහිර පළාතේ මතුවලා තියෙන තත්ත්වය විශේෂයෙන් කොළඹ නගරයෙන් බාහිරව යම් යම් ස්ථානවල මේ අවදානම් මතුවීම සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලකින් අපි කටයුතු කළේ නැත්නම් නැවත අපිට අර දෙවෙනි රැල්ලෙන් එහා ගිය තත්ත්වයක් රට තුල ජනවාරි මැද වෙනකොට නිර්මාණය වීමේ පසුබිමක් නිර්මාණය වෙලා තියෙනවා දැන් ඔක්තෝබර් 15 සිටියම නොවැම්බර් 15 සිටියම දෙසැම්බර් 15 සිටියම ජනවාරි 15 සිටියම මෙතන අපි ස්ථානගත කළ ජනවාරි 15 පහු වෙලා ඒක කොයි විදිහට තියෙයිද කියලා තීරණය කිරීම ඔබට බාරයි මෙරට ජනගහනයෙන් 120%කට සමාන පිරිසකට අවශ්‍ය කොරෝනා මර්ධන එන්නත මෙම වසරේ මුල් පාගයේදී රටට නොමිලේ ලැබෙන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා අපේ රට තුලටත් මේ එන්නත් ලබා ගැනීමටත් කොයිපමණකට සුදුසුද ඒ කුමන එන්නතක් සුදුසුද එන්නත ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට අධ්‍යයනය කරමින් පවතිනවා අනිත් රටවල් වල එන්නත් ලබා දීම ඒ වගේම සායනික පරීක්ෂණ වල තොරතුරු මත අපේ රට තුලට එන්නත් ලබා ගැනීම පිළිබඳව කටයුතු කර ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු තවත් ආයතන කිහිපයක් සම්බන්ධ වී කටයුතු කරන කොවැක්ස් පහසුකම යටතේ අපේ රටේ ජනගහනයෙන් 120%කට සමාන පිරිසකට අවශ්‍ය එන්නත් මේ අවුරුද්දේ මුල භාගයේදී අපිට නොමිලේ ලැබෙන බව අපිට සහතික කර තියෙනවා මේ එන්නත් නිෂ්පාදනය ලෝකෙ සිද්ධ වෙනවා ඒකෙන් එන්නත් හතරක් ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂයෙන්ම සඳහන් කරනවා ඒ අය නිර්දේශ කරනවා මේ අවස්ථාවේදී එයින් මේ වන විට එන්නත් මිලියන් 2ක් පුද්ගලයන්ට ලෝකයේ පුරා දීලා තියෙනවා ඒ දීලා තියෙන්නේ පරීක්ෂණ මට්ටමින් එන්නත් විශාල පරිමාණයේ නිෂ්පාදනය කිරීම සඳහා අනුග්‍රහය සපයලා තියෙන විවිධ පාර්ශයන් ඒක නිසා ඉදිරියේදී මහ ජනතාවට මේ එන්නත් ලෝකයේ පුරා බෙදා හැරීම වැඩපිළිවෙලක් දැනට සිද්ධ වීමේ බලාපොරොත්තුවකින් පසු වෙනවා කොහොමදත් එන්නත දරුවන්ට දෙන්න එක නිර්දේශ කරලා නැහැ ගැබිනි මාතාවන්ට කිරි දෙන මාතාවරුන්ට දෙන්නේ නැහැ මේ එන්නත ලබා දෙන්න දැනට හැකියාව තියෙන වැඩිහිටියන්ට පමණයි ඒ වැඩිහිටියන් genuත් කොයි මට්ටමේ ඉන්න වැඩිහිටියන්ටද මේක ලබා දෙන්නේ කියන එක පිළිබඳ නිර්දේශ සැකසීමින් පවතිනවා PCR පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමග නිවසින් පලා යාමට උත්සාහ කළ වැල්ලම්පිටියේ කාන්තාවක නිවසේ කොටුකර තබා ගැනීමට අසල්වාසීන් කටයුතු කළා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ කාන්තාව ප්‍රතිකාර සඳහා යොමු කළ අතර පෞල් 30ක් පමණ නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැනුණා. කොහොමත් මෙයා ආශ්‍රිතෙක්ව ආශ්‍රය කරා. ඒ නිසා මේ ගෙදර සීලු දෙනාම දින 14 නිරෝධායනය කළ යුතුමයි. ඊළඟට මේ ත්‍රිරෝධ රාතේ රියදුරු මහත්තයා. එයාගේ ගෙදර කට්ටිය ඒ ත්‍රිවිල් එකේ තමයි රෝගියා ගිහිල්ලා තියෙන්නේ. නීතියක් රීතියක් දැන් නැතුව කටයුතු කරන මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම අපි ආයතනයේ දැනුම් දීලා ඒ ආයතනයේ ගිහිල්ලා ලොකු විමර්ශනයක් කළා. ආසිතව සීලු දෙනාම නිරෝධායනය කරන අලුත් අවුරුද්ද. සුබ අලුත් අවුරුද්දක් ඒවා කියලා වෙන කරන් දෙයක් නැහැ. ජනතාවකින් 50%කට කොරෝනා මර්ධන එන්නත් ලබා දී දුරස්ථභාවයේ රැකගෙන සෞඛ්‍ය පුරුදු අනුගමනය කළහොත් වසර මැදවන විට කොවිඩ් තර්ජනයෙන් යම් මිදීමක් අපේක්ෂා කළ හැකි බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. විද්‍යානුකූලව මේ කොවිඩ් 19ට මුහුණ දෙන අවස්ථාවේදී ඇතැම් විට විවිධ මිත්‍යා මතත් මිත්‍යා ක්‍රියාකාරකම් මේ රටේ විශ්වාසවන අවස්ථාවක් අපිට පෙනියනවා. ඒ පිළිබඳව විශ්වාසය තබනවාට වැඩිය විද්‍යාව විසින් අහවුරු කරලා තියෙන ඇති කරගෙන තිබෙන ක්‍රමවේදයන් ඔස්සේ කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා අලුත් වසරක් උදා වෙලා අලුත් බලාපොරොත්තු නව සිතුම් පැතුම් අලුත් ප්‍රාර්ථනා ඔබේ ජීවිතයටත් ඇති ස්වාධීන රූපවාහිනී මාතිචාලේ මේ අවුරුද්දේ අපේ ඒකායන ප්‍රාර්ථනය කොරෝනා වෛරසයෙන් මුළු ලෝකෙම සුවපත් වේවා යන්නයි පළාත් සභා මැතිවරණයේ මේ දිනවල සමාජයේ ප්‍රබල මාතෘකාවක් කෙසේ වෙතත් වර්තමාන දේශපාලන තත්ත්වයේ පිළිබඳ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළපුණා. එෙහිදී පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුම මේ ආකාරයෙන් අදහස් පළ කළා. මේ රජය කොරෝනා පාලනයේදී විශේෂයෙන්ම මේ කලමනාකාරීත්වයෙන් අසමත් වෙලා තිනවා. හුඟක් වෙලාවට ලොක්ඩවුන් කරලා සල්ලිත් නැහැ, රැකියාවට යන්නත් නැහැ, ආහාරත් නැහැ, කන්න බොන්නත් නැහැ. පාරට බැහැලා ඉන්නවා. මොනවද මේ අය කලමනාකාරීත්වය කළේ? අපි දැන් කතා කරන්නේ කොවිඩ් නිසා ආර්ථිකය වැටුණායි. නමුත් කොවිඩ් නිසා ආර්ථිකය වැටලා තියෙනවා පොයින්ට් එකක් හෝ දෙකක්. කොවිඩ් වලට වැඩිය ආර්ථිකයට තදබල ලෙස බලපෑවා පහුගිය රජය ආර්ථිකයට එල්ල කරපු ප්‍රහාර. අපි දැන් හොඳ තත්වයක ඉන්නවා. ඒ නිසා මේ 2021 වර්ෂයේ අසංගත තත්ත්වයේ යම් මට්ටමකට පාලනය කර ගනිමින් මේ රජයේ ගමන් මාර්ගයේ වේගෙන් ඉදිරියට යදෙන වසරක් කියන කාරණේ අපි අද සිළුනාටම ප්‍රකාශ කරන්න කැමතියි. මේ කොරෝනා ව්‍යසනයෙන් අපි එළියට යන්නේ කොහමද? කොරෝනා ව්‍යසනයත් එක්ක මේ රටේ ආර්ථිකය අපි ගොඩනගන්නේ කොහමද?
ඒ ගොඩනගන ආර්ථිකය විනිවිද භාවයකින් කරගෙන යන්න අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවාද කියන එක පිළිබඳව අද මේ රටේ ජනතාව දැනුවත් කරලා නැහැ මේ ආණ්ඩුව. ඡන්දය ලබා දීපු ජනතාව වෙනුවෙන් ලබා දීපු ප්‍රතිඥාව ඉටු කිරීම සඳහා අපි සූදානමින් ඉන්නවා විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී සමෘද්ධිලාභී පවුල් ඒකක ලක්ෂ දෙකක් සවිබල ගැන්වීම අපි මේ වසරේ සිට ආරම්භ කරනවා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ මට්ටමකට ගේන්න අපිට ඒ සවිබල ගැන්වීම සිදු කරන්න පුළුවන් විතක ජනතාවගේ ජීවන බර අමතක කරන්න රජයේ ඇතුළෙන්ම පිල් දෙකක් හදලා බෙදිලා විතක කියනවා පළාත් සභාව ඕන කියලා තව ආණ්ඩුවෙම පිලක් දාලා කියනවා පළාත් සභාව ඕනේ නැහැ කියලා අන්තිමට බලනකොට දුෂ්ට චරිතයයි වීරයාගේ චරිතයයි දෙකම ආණ්ඩුයි පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ විදිහට කවදාවත් ඡන්ද වලින් පලා ගිහිපු පක්ෂයක්වත් ආණ්ඩුවක්වත් නෙවෙයි කවදාවත් ඡන්ද කල් දැම්මේ නැහැ ඒක නිසා රටේ අවශ්‍යතාවය පරිදි ඡන්ද තියන්නත් ඡන්ද කල් නොදා වැඩ කරන්නත් පක්ෂයක් විදිහට සූදානම් ඒ වගේමයි රටේ ජනතාවගේ රටේ මතයට ගරු කරන්නත් පක්ෂයක් විදිහට සූදානම් කොළඹ නුවර මාර්ගයේ පවතින වාහන තදබදයේ අවම කර ගැනීම වගේම වාණිජ අවශ්‍යතා පුළුල් කිරීම අරමුණු කරගෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ 2014 වසරේදී. එම කටයුතු සිදු කරුණේ එවක ජනාධිපති ධුරයේ හෙබ වූ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අපි මේ ඉන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ක්‍රියාත්මක කරන කුරුණෑගල මීර්ගම මාර්ගයේ 2019 වසරේ ජූලි මාසයේ ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබුණත් මේ දෙවන්ත සංවර්ධන ව්‍යාපෘතිය මේ වෙනකන් ජනතා අයිතියට පත් කරන්නට සමත් වෙලා නැහැ. ඒ කාගේ වරදින්ද? ඒ වරදි නිවැරදි කරගෙන මේ සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරන්නේ කවදාද? අපි මෙසොයා බලන්නේ ඒ පිළිබඳව. ජාතික මහාමාර්ග සැලැස්මට අනුව මෙම ව්‍යාපෘතිය මූලික අදියරේදී කොළඹ සිට මහනුවර දක්වාත් ඉන් අනතුරුව දඹුල්ල නගරය දක්වාත් ගමනාගමන පහසුකම් වැඩි දියුණු කිරීම ඉලක්ක කර තිබුණා. ප්‍රධාන වශයෙන් අදියර හතරක් යටතේ ක්‍රියාත්මක වන මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ලෙස කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක් ඉදි කිරීම ඊට ඇතුළත්. දෙවන අදියර යටතේ මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 46.91ක් හා තුන්වන අදියර ලෙස පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 32.5ක දුරක් මෙන්ම හතරවන අදියර යටතේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 60.03ක මාර්ග කොටසක් ඉදිකිරීම යෝජිත සැලැස්මට ඇතුළත්. මෙම සෑම අදියරකම ඉදිකිරීම කටයුතු මෙවන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දෙවන අදියර ලෙස ඉදිකිරීම ආරම්භ කරන මීර්ගම කුරුණෑගල කොටසේ ඉදිකිරීම මෙවන විට 82කින් පමණ අවසන්. කිලෝමීටර් 46.91ක දුරකින් යුත් මෙම මාර්ගයේ ඉදිකිරීම සඳහා වැය වෙතයි අපේක්ෂිත මුදල රුපියල් බිලියන 137ක්. රජය ආරම්භ කරන සංවර්ධන ව්‍යාපෘතිය නියමිත කාල සීමාව තුළ අවසන් කිරීමට නොහැකි වුණොත් ජනතාවට අපේක්ෂා කරන සංවර්ධනයේ ප්‍රතිලාභ අත්විඳින්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මධ්‍යම අධිවේගී මාර්ගයේ මේ දෙවන අදේරේ සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණේ 2019 වසරේ. නමුත් එය ජනතා සම්පතක කිරීමට තාම හැකියාවක් ලැබිලා නැහැ. ව්‍යාපෘති අධ්‍යක්ෂතුමනි අනුර කෙහෙළැල්ල මැතිතුමනි, ඇයි හැකියාවක් නොලැබුණේ මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන පියවර ජනතා සම්පතක කරන්න මේ වෙලදේ? විශේෂයෙන්ම මේ නයිලිය ප්‍රදේශයේ මිනිසුන්ගේ ලොකු විරෝධතාවයක් ආවා ගම් වතුර සත්‍යයක් හේගෙන. ඒ හේතුව නිසා අපි මේ මාර්ගය කිලෝමීටර් 10 පමණ කණුමැති දුවේ. එලෙසේ වැඩ කොටස් වල ප්‍රමාණය වැඩි වෙනකොට අපේ කාලය දීර්ඝ කිරීමට සිද්ධ වුණා. මධ්‍යම අධිවේගී මාර්ග දෙවන කොටසට කිලෝමීටර් 1.5ක් විතර ප්‍රමාණයක කොටසක් අතහැරලා තිබුණා පොතුහැර ප්‍රදේශයේ. ඒ කොටස සම්බන්ධ වෙන්නේ මධ්‍යම අධිවේගී මාර්ග 3 කොටසට. ඒ කොටස නැතුව අපිට මේ ව්‍යාප අවසන් කරත් ඔපරේට් කිරීමේ හැකියාවක් නැහැ. ඒ කොටස ආපසු දෙන්න උනේ අපිට සෑහෙන කාලයකට පස්සේ. ඒ කොටස සඳහා මාස 9ක් විතර කාලයක් අපව දීර්ඝ කිරීමක් කරන්න සිද්ධ වුණා. 2020 සැප්තැම්බර් වෙනකොටත් අපිට මේක අවසන් කිරීමේ හැකියාවක් නැතිලා දිනවා. මොකද ඒකට එක හේතුවක් කියලා දිනවා. මේ කොන්ත්‍රාත්තු පිරිනමිය කිලෝමීටර් 40 කොටස් 4කට බෙදලා කොන්ත්‍රාත් ලබාගෙන මේ විදිහ තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එක කොටසක ඉන්න කොන්ත්‍රාත් සමාගම්වල පොඩි ගැටලුවක් තියෙනවා. ඒගොල්ලන්ගේ මන්දගාමී ස්වරූපයක් පවතිනවා. ඒකේ ප්‍රගතිය සැහැමීමට පත් වෙන්න බෑ. දැනට ඔබතුමාලගේ ඉලක්කය කවදද මේ සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරන්න සූදානම්ස්? දැන් දැනට අපිට උපදෙස් ලැබිලා තියෙන්නේ 2021 පෙබරවාරි අවසන් වෙනකොට ව්‍යාපෘතිය අවසන් කරන්න.
බී කොටස තාම ඉදිවීමෙන් පවතිනවා. ඔබතුමාලා විශ්වාස කරනවාද බී කොටස ඉක්මනටම ඉදිකිරීම අවසන් කරලා ඔය කියන පෙබරවාරි 28 වෙනිදා වෙනකොට ඉදිකිරීම අවසන් කරා. පැකේජ් බී එකේ කොන්ත්‍රාත් සමාගම් වල යම් යම් අඩුපාඩු තියෙනවා. ඒ විශේෂයෙන්ම කොන්ත්‍රාත් සමාගම් දෙකක අපේ දැඩි පරිශ්‍රමය දරනවා මේක ඉවර කරගන්න. කොහොමද ලබන වසරේ මාර්තු වෙනකොට ජනතා ඉදිරිපත් කිරීමට තමයි අපේ අවශ්‍යතාව. මේ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා කොපමණ මුදලක් ඔබතුමාලා ව්‍යපතම් කරලා තියෙනවා? රුපියල් බිලියන 137ක් තමයි අස්තමෙන්තු මුදල. මාර්ගේ පටන් ගන්න මීරිගම හකුරු ප්‍රදේශයෙන් අවසන් වෙන්නේ කුරුණෑගල ගැට්ටුවන ප්‍රදේශයෙන්. මේ සම්පූර්ණ දිග කිලෝමීටර් 40.91ක් වෙනවා. ඊට අමතරව අවසන් වෙන තැනින් ආපහු කිලෝමීටරයක් සම්බන්ධ වෙනවා දඹුලු පාර්ත. කුරුණෑගල දඹුල්ල කොටස ආරම්භ වෙලා නැහෙනේ. ඒ නිසා මේ යන වාහන ඒ දඹුල්ල මාර්ගයට පියුසුමක් විදිහට තමයි අපි මේ ලින්ක් මාර්ගය හදලා තන්නේ. ඒකෙන් අපිට අර නගරයේ තියෙන තදබදේ අඩු වෙනවා. ඊට අමතරව මේ දඹුල්ල ප්‍රදේශයෙන් එන වාහන අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමේ හැකියාවක් එනවා මේ මාර්ග කොටස නිසා. ඉඩම් වලට වන්දි හම්බුණා. ගෙවන කොයකේ තව ගෙවීම් කටයුතු කරන්න තියෙනවා. අපි කවදාවත් බලාපොරොත්තු නොවුණු සංවර්ධන ව්‍යාපෘතියක් කියලා තමයි හිතන්නේ. ව්‍යාපෘතිය ඉතා කඩිනමින් ඇහැට දැක ගන්න ලැබේවා ප්‍රාර්ථනා කරනවා. කාලයේ හැටියට රට සංවර්ධනය වෙන්න ඕනේ. දැන් අපිට කොළඹ යනවා නම් සෑහෙන වෙලාවක් ගත වෙනවා අපිට කොළඹට යන්න. ඒත් මේ අධිවේගී මාර්ගය හැදුවට පස්සේ අපිට බොහොම කෙටි කාලයක් තුල කොළඹට ලඟා වෙන්න පුළුවන්. මගේ ගෙදර ඉඩ කඩන් ගියා. ඉතින් අපට ගෙව්වා. මේ අධිවේගී මාර්ගය හැදෙන එක ගැන ගොඩක් සතුටුයි. කොළඹට යන්න, රැකියාව වලට යන්න එන්න හදිස්සියට අපට ගමන් බිමනක් යන්න ගොඩක් පහසුයි. අධිවේගී මාර්ගය හැදෙන එක ගමටත් හොඳයි, රටටත් හොඳයි. අපේ දරුවන් ඉදිරි අනාගතයටත් හොඳ බවක් පෙනෙනවා. ගමට අලුත් පාරවල් ඉදි වෙනවා. ඒ හින්දා සතුටුදායකයි. රජය ආරම්භ කරන සංවර්ධන ව්‍යාපෘති නියමිත කාල සීමාව තුල අවසන් කොට ජනතා ආයතන පත් නොකිරීමේ ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ අපි අත්විඳින දෙයක්. ජනතා ආයතන පත් නොවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා නම් එය රටේ සංවර්ධනයට ප්‍රබල බාධාවක්. මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ජනතා ආයතන පත් කිරීම වෙනුවෙන් පෙබරවාරි 28 වනදා සියල්ලන්ගේම බලාපොරොත්තු දල්වාගෙන සිටින්නේ එය ජනතා අපේක්ෂාවක් නිසාමයි. එය යථාර්ථයක් වන තෙක් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය අවදිය. අසිරිමත් ලෝකයක නව අවුරුදු දාවේ ඒ තුරුතුරුත් සමකින් අපි සූදානම් ඔබෙන් සමු ගන්න. අපගේ මීළඟ ප්‍රධාන පුවත් විකාශය රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වන්න.